පරම්පරික රශේයනම්පියෝඩල් ෝරරිනල් විතරමයි කොපි කලාට සමකරන්න බෑ. වසර තුනකට පරක් නිල දරිද්‍රතාාර්යකකාව සකස්කනු ලබන්නේ ජාතික පාරිමොහගක මිලදර්ශකයටට අනුව ජාතිකා දිස්ශ්‍රික්කමටමල වෙන ස්වීම් සැකිලට ගනිීම. ජනලකන හා සංඛාලේ කන දෙපාර්ත්මයේතුව පෙන්වා දෙන්නේ මේ වසරේ ජනවාරි මාසය තුල එක් පුදගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීමි දහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් දහත්දහස් දහතරක් ලෙස ඉහල ගොසැති බව. एक ද ले ಮම மூි ್ता සපුලීම මසක වැඩ ක් ීම සි ඇ. ොළम् තු जीත් ද . ුව ළො ri ඒක පුද්ගල සික වේ ම, පියल තුන් සිය පණහක් नाතර, ගಪහ व के पියल 10 දෙ පண හයක් लेसात, ri के පිය 10 යාन දෙක් लेත් සටන් बनवा. ම ඒ පුදගල වේදම මොනරගල දිස්ශ්‍රිකෙන් ර්තාවම අතර ඒවරුපියල් දහසේ දහස් දෙසය හැටක් පේසාමාන්‍ය පවුලක ඉන්න පුද්ගලයෝ සංක්‍යාව අපේ රටටය ගත්තහම හතර ඒ අනුව දෙදස් විසිහතර ජනවාරි මාසය වනට හතර දෙනෙක්ගෙන් යුත් පවුලක ආහාරහා ආහාර නොවන මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය අවම වියදම රුපියල් හැටට දස් පනස්හයක් වෙනවා දෙදස් දහනය varර්षha සसந்தනකට, මෙමগය, සයට එකසිය හතලිස් හතරක පමණ වැඩිවීම. මෙම සීග්‍ර වැඩිවීමට ප්‍රධාන හේතුව වෙන්නේ පසුගිය වසර කිහිපය තුළ සිදුව උද්ධමනයේ සීග්‍ර වැඩිවීම. එම දෙපාර්තමේන්තුව වැඩදුරත් පවසන්නේ ජරතාවගේ මූලික අවශතා වසර දහකට වරක් වෙනස්වන්න බවත් යනුව මෙමන විට ජංගම දුරකථනයේද මූලික අවශ්‍යතාාතරට එක් වැති බවයි. ඇදස් දහනම සමීෂණය තොරතුර ඇසුරෙන් හඳුනාාගෙන තියෙනවා ජංගම දුරකතනයක් මූලික අවශ්‍යතා සඳහා අවශ්‍ය උපකරණයක් විදිහට. ඒ අනුව තමයි ජංගම දුරකතනය දෙදස් දහනමේ සමීෂණය අනුව මූලික අවශ්‍යතා ලැස්සුවට ඇතුළත්වෙනවා. අද දෙරන YouTubeු නාලිකාව YouTubeු අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.